අයිබෝන් මොනද බ්‍රවුන්ඩ් බීෆ් වලින් බත් එකක් හදන්න යන්නේ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔලිව් ඔයිල් ටිකක් තමයි මම ගත්තේ. ඔයගොල්ලන්ට පුළුවන් කැමති කුකින් ඔයිල් ටිකක් එකතු කරගන්න. ගාගත්ත සුදුරුණු මේසහැඳි දෙකක් එකතු කරගත්තා. විදියට අපි වතුර ටික පොඩ්ඩක් මේකේ ටික ගැටිය ගන්නකම් තැම්බෙනකම් මෙම හදා ගන්න ඕන. විනාඩි එකමාරක් දෙකක් විතර. මේ වීඩියෝ එක එඩිට් කරන්නේ මම ඔයාලට මෙහෙම අප්ලෝඩ් කරන්නේ. ඉතින් මාලිඩි සිල්ලා කියලා YouTube channel එක වල තාම subscribe කරලා නැති නම් subscribe කරන්න. ඒ වගේම notification bell එකත් ඕල් දාලා තියාගන්න. මේක හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් මස් වලින් බත් එකක්. අඹරගත්තු මස් වලින්. ඊට පස්සේ මම මේක ටික ටික කරගන්නවා. මේ තියෙන්නේ සෝයා සෝස්. මේකට සෝයා සෝස්, ඒ වගේම ගම්මිරිස්, බ්ලැක් පේපර්, ඒ වගේම චිලි ෆේස් චුට්ටක් එකතු කරලා තියෙනවා. දුඹුරු සීනි මේ සැහැන්දක් එකතු කරලා තියෙනවා. මේක මම දැන් සෙකට එකතු කරගන්නවා. දැන් ගින්දර මම වැඩි කරගන්නවා. ඉස්සර මම ගින්දර අඩු කරගෙන හිටියේ. මෙතන ලුණු කොළ කෝප්ප භාගයක් කපාගෙන තියෙනවා හීනියක දිගට පොඩි කෑලි වලට. මෙන්න මේ විදියට. ඊට පස්සේ මේකෙන් භාගයක් මම එකතු කර ගන්නවා. දැන් ඉතිරි භාගය තියා ගන්නවා අවසාන එකතු කර ගන්න. මම බත් අඹගෙන ඉවරයි. ඒ නිසා කරාවෙකි මේ තියෙන්නේ බේලිස් කොළ, ගම්, ඒ වගේම ලුණු, එලිසල් එකතු කරලා මේ බත හදාගෙන තියෙන්නේ. ඉතින් බාස්මතී තමයි මම ගත්තේ. ඔයාලට පුළුවන් කැමති බත් වර්ගයක් මේකට එකතු කරගන්න. දැන් මම ගින්දර වැඩි කර ගන්නවා. Thank you.
හරින ලේසියෙන් අඩුම සමුද්‍රව්‍ය ප්‍රමාණකින් හදාගන්න පුළුවන් බත් එකක්. ඉතින් ඕනම බත් වර්ගයකින් ඔයාලට මේක හාල් වර්ගයකින් හදාගන්න පුළුවන්. බීෆ් අඹරගත්තුව තමයි මේ. ලුණු කොළ ටිකක් විතරයි ඕන වෙන්නේ. සෝයා සෝස් ටිකක්, කැමති නම් මිරිස් කුඩු ටිකක්, එහෙම නැතිනම් ගම්මිරිස් කුඩු. ලුණු දාන්න එපා, ලුණු සෝයා සෝස් වල තියෙනවා. ලුණු කොළ ටිකක් තමයි ඕන වෙන්නේ බත් වල උයා ගන්න. ඊට පස්සේ මේ වගේ ඉක්මනටම බතක් හදාගන්න පුළුවන්. ඉතින් දැන් හදාගෙන ඉවරයි. ඊට පස්සේ මම මේකට ඉතින් ලුණු කොළ ටික පුඩින් එකතු කරගන්නවා. ඔන්න ඉතින් ඉක්මනින් හදාගත්තා. දැන් තියෙන්නේ රස බලන්න තමයි. ඔයාලට පේනවා ගොඩක් රසවත් බත් එක. ඉක්මනින් හදාගත්තා, වීඩියෝ එක එඩිට් කරෙත් නැහැ. මම ලිපෝෆ් කරනවා. හරියටම විනාඩි 6යි ගියේ. ඉතින් ඉක්මනින් හදාගන්න පුළුවන් බත් එකක්. ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න, ෂෙයා කරන්න. හැමදාම ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ඔයාලට ගොඩක් ස්තුතියි. ඔන්නක තමයි මං හදාගත්තු ග්‍රවුන්ඩ් බීෆ් බත් එක. ඉතින් එනම් ගිහින් එන්නම්. රැඳී සිටියට ගොඩක් ස්තුතියි. හාල් කෝප් එක බත් වලින් තමයි මෙතන හදාගෙන තියෙන්නේ. මම අවශ්‍ය දේවල් ඔයාලට සඳහන් කරලා තියන්නම් වීඩියෝ එකට යටින්. Thank you.